ජීවිතයට සදා නොමැකෙන සතියක් එක්කාසු කරගන්න. සීගිරියේ දින හතක්. මහාචාර්ය රාජ් සෝමදේව සමග ජීවිතය අත්දකින්න එන්න. සීගිරිය, මාපාකල, පිදුරංගල, දඹුල්ල, කිතුල්කොටේ, නුවරකල, ඉබ්බංකටුව ඇතුළු සීගිරි රාජධානියේ කාශ්‍යප පහස විඳින්න එන්න. අප්‍රේල් පළමුවනිදා සිට හත්වනදා දක්වා. වැඩි විස්තර සඳහා දැන්ම කතා කරන්න. 0.72.29.70. මෙවරත් අවස්ථාව ඇත්තේ ශ්‍රී ලාංකිකින් 25 දිනකට පමණයි. 7 days in Sigiriya with Professor Raj Somadeva. ඉතින් මේ පණිකල් විශ්වාසවන්ත පුද්ගලයෙක් වෙන්න ඇති. ඉතින් 6 වෙනි පරාක්‍රම බාහු රජුරෝ එහෙම සැලකිල්ලක් දක්වන්න වෙන හේතුවක් නැහැ පණිකල්ට. ඉතින් මෙහෙම පාවා දුන්නා. ඒ පාව සරණ පාවා දුන්නා. සරණ පාවා දුන්නාම ඒ විවාහයේ ප්‍රතිඵලයක් හැටියට පණිකල්ට දාවාර කුමාරිට පුත්තු දෙන්නෙකුයි දුවෙකුයි හම්බුණා. පරාක්‍රම බහු රජුරෝ ඉන්නවා. තුමටත් දරුවෝ හිටියද නැද්ද කියලා දන්න හිටියයි කියලා සමහර සඳහන් වෙනවා. රාජාවලියත් එහෙම කියනවා. ඉතින් කොහොම හරි මේ පුතුන්ගෙන් එක්කෙනෙක් තමයි මේ සපුමල් කුමාරයා කියලා කියන්නේ. කොන්තගන්තොටින් පිටත් වෙන්නේ. කොන්තගන්තොට, කැලණිය, වත්තල, මාබෝව, අලුබුම්වල, ඊට පස්සේ කිඳිගොඩ, මිගමුව, තෝප්පුව, මේ අපි දන්න ගම් දන්නේ හරි, තෝප්පුව, මාරවිල, හලාවත, මුන්නේශ්වරම්, ඊට පස්සේ තම්මැන්නාව, පුත්තලම, පොම්පරිප්පු, මුවදොරගම, මුසලි, මන්නාරම, විල්පත්තු පැත්තෙන් යන්නේ. විල්පත්තු පැත්තෙන් යන්නේ. පාර යාපනේට තියෙන පාර. ඒ කියන්නේ ඒ 6 මාර්ගයේ පැත්තෙන්. මේ පාරෙන් යන්නේ. එතකොට මොකද? බඩුමුට්ටු ටික මූදෙන් යනවා. මූදයිනෙන් තමයි එන්නේ. මේගොල්ලෝ යනවා මූදයින පාර දිගේ. Unlimited history. අපේ ජාතික කතාව. අපි අලිත් Unlimited history වැඩසටහන සමග ඉතින් ඔබට අපි ආරාධනා කරනවා අපි මේ කතා බහ කරන දේවල් පිළිබඳව ඔබට ප්‍රශ්න කරන්න පුළුවන් අපිට ලියන්න පුළුවන් ඒකම අපිට ලියනවා නම් net fm තබල් පෙට්ටි 2045 කොළඹ net fm තබල් පෙට්ටි 2045 කොළඹ ඒකම අපි මේ කොටසෙදිත් අපේ සීගිරි වැඩමුළුව ගැන මතක් කරන්නම් 7 days in Sigiriya with Professor Raj Somadeva වැඩමුළුව සතියක් ඇතුළත ඇත්තටම 25 දිනක් තත් වඩා අපිට ඉල්ලුම් කරලා තිබ්බා. ඉතින් ඔය කොයි එකටත් ඔබ කතා කරලා තියන්න සමහරලාවට අප්‍රේල් මාසෙටත් ඔබට ඉඩක් ගන්න ඉඩ තියෙනවා සමහරලාවට කෙනෙක් දෙන්නෙක් එහාට මෙහාට වුණොත්. ඉතින් අපේ ඒ සඳහා කතා කරන්න ඕන දුරකථනංකය මතක් කරන්න 0.72.29.2970 කතා කරලා අප්‍රේල් මාසේ හෝ මැයි මාසේ අපිත් එක්ක දවස් හතක් සීගිරිය ගත කරන්න එන්න. අපි සාකච්ඡාවට එමුස. එහෙනම් මේ දැන් පරාක්‍රම බහු රජුරෝයි චීන ගනුදෙනුවයි එක්ක තමයි හිටියේ. පරාක්‍රම බහු රජතුරන්ගේ අගමැතිවරයාත් චීනයට ගියා. ඒ විතරක් නෙමෙයි ගුත්තිලේ ලිව්ව වැත්තෑවේ හාමුදුරුවෝ සිවුරු ඇරලා මේ චීනයට ගියා කියලා තමයි අපි ගිය සැරේ වැඩසටහන නිමා කරේ. ඔව්. ඉතින් අපි මට මතකයි අපි එක වැඩසටහනක් නිමා කරන්න කලින් කිව්වා අපි 6 වෙනි පරාක්‍රම බහු රජතුමාගේ කාලයේදී සිද්ධ වෙච්ච තවත් ඉතාම වැදගත් දෙයක් තමයි ඔහු එතෙක් අස්ථාවරව තිබුණු උතුරේ පාලනය. අපි දන්නවා අපි නොයෙක් වර කතා කරා මාර්තණ්ඩේ ආර්ය චක්‍රවර්ති ගැන. ඉතින් මේ ආර්ය චක්‍රවර්තිගේ ඒ පාලනය ගැන ලොකුවට අපි කතා කරා ඒක බලවත් ලෙස උතුරේ තිබුණයි කියලා. ඉතින් ඇත්තෙන්ම 6 වෙනි පරාක්‍රම බහු රජතුමාගේ කාලෙදී මේ ප්‍රශ්නය සමතයකට පත් කළා. ඒ පත් කරනකොට ඒ සමතයකට පත් කිරීම සම්බන්ධයෙන් එක්තරා චරිතයක් අපිට නිතරම කියවෙනවා. බොහෝ දෙනා එක අහලත් තියෙනවා. සපුමල් කුමාරයා ගැන. සපුමල් කුමාරයා. ඔව්. එතකොට අපි කව මේ සපුමල් කුමාරයා ඒ කතාව සහ උතුරේ තිබිච්ච ඒ යාපා පටුන ජයගත් සපුමල් කුමරු කියලා නේද ලංකාවේ මේ දකුණු දිග පෝස්ටර් ගැහුවේ නේද? නැත්තම් එහෙම තමයි කියවුවේ. ඉතින් සපුමල් කුමාරයා ගැන අපි හොයලා බලන්න ඕනේ. සපුමල් කුමාරයාටත් පස්සේ අත්වෙච්ච ඉරණම මොකද්ද කියලා අපි බලන්න ඕන. ඒ පෝස්ටර් ගහන කට්ටිය සමහරලාට ඒවා දන්නේ නැහැ. ඒවා දන්නේ නැහැ. ඉතින් කොයි සපුමල් කුමාරයාට වුණත් මුල වරද්දගත්තොත් අග දුර්වල වෙනවා කියන එක මේ ඉතිහාසය
පෙන්නවා. ඒක තමයි අපි මේ කියන්න යන්නේ. මේ සපුමල් කුමාරයා පිළිබඳව මතභේද තියෙනවා. ඒ මතභේද තමයි දැන් බැලූ බැල්මටම රාජාවලිය වගේ කෘති අපිට කියන්නේ සපුමල් කුමාරයා හයවෙනි පරාක්‍රම බහුරජුරගේ පුතෙක් කියලා. නමුත් දියෝද්ගූද කූටෝ අපි කිව්වා ඒ පෘතුගීසි ලේඛකයෝ ඔවුන්ට දකින්න හම්බෙච්ච අහන්න හම්බෙච්ච දේවල් ඔවුන් ලිව්වා කියලා. කියුරෝස් ෆර්නාඩි කියුරෝස් කියන පියතුමා, දියෝගෝද කූටෝ, මේ වගේ රිබේරෝ, මේ වගේ අය ලියලා තියෙනවා පෘතුගීසි ලේඛන. ඉතින් මේ මේ කූටෝ සහ කියුරෝස් කියන්නේ මේ සපුමල් කුමාරයා පරාක්‍රම හයවෙනි පරාක්‍රම රජුරගේ හදාගත්ත පුතෙක් කියලා. සමහර විට මේ මේ කූටෝ කියන එක කියුරෝස් කියන එක සත්‍ය වෙන්න පුළුවන්. මේකට හේතුව තමයි හුඟක් වෙලාවට මේ 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 කාලය පිළිබඳ ලියවුණු ඉතිහාසය ලියවුනේ කූටෝලට පස්සේ. ඉතින් ඒ නිසා මේ මේ කාලේ ලියවෙනකොට. එතකොට කූටෝලා කියපු එක ඔය සාධාරණභාවයක් ඒක සලකා බලන්න වෙනවා කූටෝගේ රචනාව. සමහර විට සමහර විදේශික ලේඛන ලේඛකයෝ ලියලා තියෙන දේවල් ඒගොල්ලන්ට අපේ සංස්කෘතිය හරියට අවබෝධ කරගන්න තිබිච්ච ඇතැම් අපහසුතා නිසා ඒගොල්ලෝ වැරදි තොරතුරුත් ලියලා තියෙනවා. මට මතකයි එක්තරා විදේශිකයෙක් ලියලා තියෙනවා මේ 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 පොල් ගහෙන් මේ මේ පොල් ගහේ පොල් ගෙඩියේ තියෙනවා වතුර. ඒ වතුර බිව්වම මිනිස්සු මත් වෙලා බිම වැටෙනවා කියලා. ඉතින් ඒගොල්ලන්ට අර පොල් මලයි පොල් ගෙඩියයි අතර හොයාගන්න ඒක අමාරුයි. ඒගොල්ලෝ එහෙම ලියලා තියෙනවා. ඉතින් අපි ඒවා નિවැරදි කරගන්න ඕනේ. ඒක ඉතිහාසකරණය පිළිබඳ ප්‍රශ්නයක්. කෙසේ හෝ වේවා මේ කූටෝ කියනවා මේ පරාක්‍රම බහුරජුරන්ගේ පුතා නෙම් පුතා වගේ හිටියට එයා හදාගත්ත පුතෙක් කියලා. ඉතින් ඇත්තෙන්ම මේ වෙන සෙසු කූටෝ කියන එක සත්‍යයක් කියලා පේනවා. මේ මේ කාලේ මලබාරේ දකුණු ඉන්දියාවේ මලබාරේ ඉඳලා ලංකාවට ආව එක්තරා පුද්ගලයෙක්. ඔහුගේ නම පණිකල්. දෙමළ මිනිස්සෙක්. පණිකල්. හැබැයි පණිකල් ඇවිල්ලා දැන් කිසිම මූලාශ්‍රයක් කියන්නේ පණිකල් මෙහෙ ආවේයි කියලා. ඉතින් අපි දැනගන්න ඕන මේ දකුණු ඉන්දියාවත් එක්ක අපි දිගින් දිගට සම්බන්ධතාව තිබුණා. මේ අසල්වාසියානේ. ආර මන්නාරමට ගියාම මේ එහා පැත්තේ ඈත පේනවා විදුලිය ආලෝකය. ඉන්දියාවේ පේනවා ඉන්දියාවේ. පේනවා. එච්චර සමීප අයනේ අපි. ඒ නිසා මේ පණිකල් ලංකාවට ආවේ මොකටද කියලා කාටවත් අහන්න බෑ ඉතින්. අහන්න දෙයක් නැහැ. ඒ කියන්නේ ඒක අහනවනම් අපිට අහන්න දෙන්නේ මන්නාරමට ගියාම අර රාමේශ්වරම් පැත්තේ ලයිට් පේන්නේ ඇයි කියලා. ඒ ප්‍රශ්නේ අපිට අහන්න පුළුවන්. ඒක තමයි හේතුව. ඒගොල්ලෝ එන්න යන්න හේතුව. ඉතින් හරි සමීප සම්බන්ධතාව අපේ තිබුණා දකුණු ඉන්දියාවත් එක්ක. මේ ඉතින් අපි පහු කාලේ දෙමළ කියලා කියන බයවලා දමිළ කියලා වචනයක් හදාගත්තා. එහෙම එකක් නැහැ. ඒ එහෙම කියන දැන් අපි සිංහලයෝ කියලානේ කියන්නේ භාෂාව කතා කරන ඉඳන්. දැන් අපිට කවුරුයි සිහල කිව්වොත් එහෙම අපි ටිකක් දෙපාරක් හිතලා බලන්නේ මොකද අමුතු වචනයක් කියන්නේ කියලා. එහෙම කියන්න ඕනේ නැහැ සිංහල. අර ගාය දෙමළ. දෙමළ ඔව්. දෙමළ කිව්වයි කියලා විශාල මහ විශාල මොකක්වත් වෙන්නේ නැහැ. අපි ඒක දැනගන්න ඕනේ. කියන්නේ ඒ දමිළ කිව්වත් දෙමළ කිව්වත් දෙමළ අයට ඒක ගාණක් නෑ. ඒක ගාණක් නෑ. ඒක භාෂාවක නමක්. ඒක යම්කිසි අයගේ සංස්කෘතිය හඳුන්වන නමක්. ඒක අපි මේ මේ දමිළ කිව්වයි කියලා මහ විශාල නෑ. ඒගොල්ලන්ට මහ ලොකු වාව් එකක් එන්නේ නැහැ. ඒකත් වෙන්නේ නැත්නම් අපි හරි විනයානුකූලයි කියලා පේන්නේ නැහැ. මේකක් මුකුත් වෙන්නේ නැහැ. ඒ නිසා ඒව නිකන් කිසි තේරුමක් නැති මම හිතන හිතේ එකක් තියාගෙන එළිය එකක් කියන වගේ දේවල්. එහෙම කියන්න හොඳ නෑ. ඕනෑම ජාතියකට ජාතිය කියන වචනේ පාවිච්චි කරන්නත් හොඳ නෑ. එහෙම ජාති නෑ මිනිස්සු අතරේ. මිනිස්සුන්ගේ තියෙන භාෂාවල්, මිනිස්සුන්ගේ සංස්කෘතීන්, මිනිස්සුන්ගේ ආගම්, ඒ වගේ දේවල් තියෙන ඉතින් එහෙම සුවිශේෂී පිරිසක්ට අනන්‍යතාවක් තියෙනවා යම් කිසි නමක. හා දැන් අපේ සෙල්ලිපිල කියන්නේ දමෙඩ කියලා. ඔය ඩ කියන අකුර මුරදේ ලෙවලින් එන්නේ. ඒ කියන්නේ දමල් දෙමල කියන එක තමයි දමෙඩ කියලා ලිව්වේ. මීට අවුරුදු 2300කට උඩදී. ඉතින් ඒ හින්දා මේ එහෙම එහෙම වෙනස් කරන්න උවමනාවක් නැහැ. කොහොම හරි පණිකල් දකුණු ඉන්දියානු මලබාරේ මිනිස්සෙක්. ඉතින් පණිකල් ඇවිල්ලා සාමාන්‍ය මිනිස්සු ටිකක් යටහත් පහත් එහෙම මිනිස්සු. ඉතින් මෙයා මේ 6 වෙනි පරාක්‍රම බව රජතුමාගේ මාලිගයට සම්බන්ධ වුණා. මාලිගයට සම්බන්ධ වෙලා මාලිගයේ මොකක් හරි සේවයක් කරන්න ඇති. ඉතින් රජුගේ හිත තදින් දිනාගත්තා. පණිකල් දිනාගත්තාම මේ ඉතින් රජවරුන්ගේ හිත දිනාගත්තාම නොඑක් නොඑක් විපර්යාස වෙනවා. ඉතින් රජුරෝ මොකද කරේ? මේ පණිකල්ට රාජකීය සම්භවයක් තියෙන කාන්තාවක් විවාහ කරලා දුන්නා. සමහර රජුරෝ කල්පනා කරන්න ඇති පණිකල් තමන් ළඟ තබා ගැනීම දීර්ඝකාලීන වශයෙන් ප්‍රයෝජනයි කියලා. ඔහු හිතවත් සේවකෙක්.
මොකද පාලනය කරන්න ගියාම රටක් පාලනය කරන්න නෙමෙයි ඉතින් කාර්යාලයක් පාලනය කරන්න ගියත් විශ්වාසවන්ත කියන අය බොහොම අවශ්‍යයි. එහෙම නැතු හරි අමාරුයි ඒක කරන්න. ඉතින් මේ පණිකල් විශ්වාසවන්ත පුද්ගලයෙක් වෙන්න ඇති. ඉතින් හයිනි පරාක්‍රම බාහු රජුරෝ එහෙම සැලකිල්ලක් දක්වන්න වෙන හේතුවක් නැහැ පණිකල්ට. ඉතින් මෙහෙම පාවා දුන්නා. ඒ සරණ පාවා දුන්නාම ඒ විවාහයේ ප්‍රතිඵලයක් හැටියට පණිකල්ට දාවාර කුමාරිට පුත්තු දෙන්නෙකුයි දුවෙකුයි හම්බුණා. පරාක්‍රම බාහු රජුරෝ ඉන්නවා. තුමටත් දරුවෝ හිටියද නැද්ද කියලා දන්න හිටියයි කියලා සමහර සඳහන් වෙනවා රාජාවලියත් එහෙම එහෙම කියනවා. ඉතින් මේ සමහර කෘතිවල තියෙනවා රාජාවලියත් ඒක කියනවා රජුගේ දරුවන් සමග සමසේ හිටිය මිත්‍රශීලීව ඒගොල්ලොත් මාලිගේ වැඩුණයි කියලා. කාගේද මේ පණිකල්ගේ දරුවෝ තුන් දෙනා. හැබැයි මේ පණිකල්ට හිටපු පුත්තු දෙන්නා ගැන විශේෂයෙන් සඳහන් කරනවා ඔවුන් හරි රණකාමී කියලා. يعني හොඳ يعني මොකද මෙහෙම වෙන්නත් නුවන් ඒක ඇත්ත වෙන්න ඕන. මොකද දන්නද හේතුව? දැන් මං හිතන්නේ අපේ වෛද්‍යතුමාලා අහගෙන ඉන්නවා. එතුමාලා මේවට කමෙන්ට් කරයි. දැන් මේ අපේ මේ රුධිරයේ මිශ්‍ර වුණාම ඊටාම ගම්මෙතාවන් තියෙන දරුවෝ ඇති වෙනවා. ජාන මම ඒක කිය ගැන කියන හරියට දන්නේ නැහැ. නමුත් අපි නිකන් හිතේ හෝදිසෙට හා දැක්මට කියන දේ තමයි මේ රුධිරයේ මිශ්‍ර වුණාම බොහොම ගම්මෙතාවන් තියෙන අපි ලේ ධාතුව මුහු වෙනවා කියලා කියන්නේ. ඒ වගේමයි ওই පවුලේ විවාහ වුණාම දුර්වල වෙනවා ප්‍රශ්න කියලා. එහෙම අපි අහලා තියෙනවා. විභිචාරය කියලා කියන්නේ. ඔව්. ඉතින් ඒක අපේ වෛද්‍යතුමාලා ඒවට කමෙන්ට් කරලා කියයි. අපි එතකොට කියන්නම් මේ වැඩසටහනේ මේ අපේ වෛද්‍යතුමාලා මෙහෙම කිව්වා ඒකට හේතුව මේකයි කියලා. ඉතින් දැන් මේක දැන් පණිකල් මලබාරේ විවාහ වුණේ සිංහල කුමාරිකාවක් එක්ක. ඒතර මේ විවාහයෙන් ජනිත වෙන කෙනා දැන් හුඟක් අපි දන්නවා තාත්තා ද්‍රවිඩ අම්මා සිංහල වෙලා උපදින දරුවෝ රූපසුන්දරියෝ ඈ එහෙමයි ඉන්නවා. එහෙම නැත්නම් අම්මා දෙමළ ජාතික සිංහල තාත්තලා ඒ දරුවෝ බොහොම එක්ක රූපශ්‍රීය එක්ක බුද්ධිමත් මොකක් හරි වෙනවා එහෙම ඈ. ඒ වගේ නොඑක් දේවල් වෙලා තියෙනවා. දැන් සමහර අය පෙන්නලා දෙනවා දැන් අශෝක වුණත් ওই තරම් රණසූරයෙක් වෙන්න හේතුව චන්ද්‍රගුප්තගේ රාජසභාවේ ග්‍රීක කාන්තාව හිටියා. ඒ නිසා සමහර විට අශෝකට ඒ තිබිච්ච රණශූරත්වය හා රණකාමීත්වය මේ මේකත් එක්ක එහෙම වෙන්න පුළුවන් කියලා යෝජනා කරනවා. ඒවා ඉතින් පරීක්ෂා කරන්න විදිහක් නැහැනේ. මේ කොහොමද ඒ විද්‍යාත්මකව පරීක්ෂා කරන්නේ? ඉතින් ඒ විදිහට එහෙම කියනවා. ඉතින් අපිට පේනවා අර එහෙම මිශ්‍ර වුණාම මිශ්‍ර වීමෙන් තමයි අලුත් දේවල් හටගන්නේ. අර එකම දේ තියාගෙන යනකොට ඒකේ ගම්මෙතාවන් නැති වෙන එක අඩුයි. ඉතින් පණිකල්ගේ මේ දරුවෝ දෙන්නා අති දක්ෂ රණකාමින්ුනේ කොහොමද කියලා අපේ ශ්‍රාවකෙක් අහන්න පුළුවන්. ඉතින් ඔකට දෙන්න තියෙන උත්තරේ තමයි ඒක මෙහෙම වෙන්න ඉඩ තියෙනවා. ඒක අපිට 100ට 100ක් එහෙම කියන්න බෑ. එහෙම නොවන හේතුවක් ඒකට බලපාන්නත් පුළුවන්. අපි දන්නේ නැහැ. නමුත් යම් කිසි විදිහකට ඒ රුධිරයේ මිශ්‍ර වීම නිසා ඒ ඉපදිච්ච පිරිමි දරුවෝ බොහොම බුද්ධිමත් සහ රණකාමී කාය ශක්තියෙන් යුක්ත යුද්ධ කාර්යයේ දක්ෂයන් බවට පරිවර්තනය වෙන්න ඇති. ඉතින් ඒක ඒ විදිහට එහෙම කියන්න පුළුවන්. ඉතින් කොහොම හරි මේ පුතුන්ගෙන් එක්කෙනෙක් තමයි මේ සපුමල් කුමාරයා කියලා කියන්නේ. එතකොට පණිකල්ගේ දරුවෙක්. එතකොට කූටෝ කියනවානේ මේ හදාගත්ත දරුවා කියලා. ඉතින් ඉතිහාසෙත් කියනවා මේ පණිකල් සහ පණිකල්ගේ දරුවෝ පරාක්‍රම බහු රජුරන් මාලිගාවෙම තමයි හිටියේ. රජුරන්ගේ දරුවොත් එකට හැදුනයි කියලා. වැලිකෙලියේ පටන් එකට හැදුනයි කියලා. එතකොට කූටෝ කියන එක නිවැරදි වෙනවා. මේක පණිකල්ගේ දරුවෙක් කියලා දැනගත්තට පස්සේ. දැන් මේ සපුමල් කුමාරයා තරුණ වයසට පත් වුණාම මේ පරාක්‍රම බහු රජුරු පවරන මේ ආර්ය චක්‍රවර්ති ඒ උතුරේ පාලනය ස්ථාපනය කිරීමේ වගකීම ඔහුට පවරනවා. ඉතින් ඔහු මොකද කරන්නේ මේ ඔහු ඉස්සෙල්ලම දැන් අපිට පේන ඔහු කොයිතරම් බුද්ධිමත්ද කියලා. ඔහු කඩාගෙන බෙදගෙන යන්නේ නැහැ සටන් කරන්න. ඔහු ඉස්සෙල්ල යාපනය අසලට යනවා. යාපනයට යන්නේ නැහැ. යාපනය අසලට ගිහිල්ලා ගන් දෙක තුනකට පහර දීලා ඒ මිනිස්සු අල්ලගෙන එනවා. ඒ කලේ කාරණා දෙකකට. එකක් ආර්ය චක්‍රවර්ති කොහොමද මේකට මුණ දෙන්න කියන එක බලන්න. සහ ඒ අරන් ආපු මිනිස්සු ගෙන් ලබා ගන්න පුළුවන් තොරතුරු ආර්ය චක්‍රවර්තිගේ හමුදා බලය කොයි වගේද? ඔහු නොයෙකුත් දේවල් තියෙන්න පුළුවන්. ඔහු කොහොමද ජනතාව සමග කටයුතු කරන්නේ?
ඉතින් මේ කෝට්ටේට අරන් ආවා මේ සිරකරුව. අරන් ඇවිල්ලා මේ ඉතින් ඒගොල්ලන්ගෙන් තොරතුරු ගත්තා. ඊට පස්සේ ආර්ය චක්‍රවර්ති මේකට මහ ලොකු ප්‍රතිචාරයක් දැක්කුවෙත් නැහැ. පස්සේ හයවෙනි පරාක්‍රම බහු රජතුමා හිතුවා මේ සප්මල් කුමාරයාගේ ඒ පළමු ප්‍රයාණය සාර්ථකයි කියලා ඔහු සංග්‍රාමයක් ප්‍රකාශයට පත් කරා ආර්ය චක්‍රවර්තිට විරුද්ධව. සේනා සංවිධානය කළා. නැවත සපුමල් කුමාරයාට මේ බාර දුන්නා මේක කරන්න කියලා, මේ සටන අරගෙන යන්න කියලා. හමුදාව ගොඩබිමින් ඇරියවා, බඩු මුට්ටු මූදෙන් ඇව්වා. දැන් හරිම උපාය මාර්ගික වැඩක් නේද? දැන් බඩු මුට්ටු කරගහගෙන ගියොත් එහෙම ගොඩින් යනකොට මගදි දැනගන්නවනේ, දැනගන්න අනික වෙහෙසටපත් වෙනවනේ හමුදාව. හමුදාව බොහොම හොඳට ගොඩබිමින් ගියා. මේ බඩු ටික ඔක්කොම මූදෙන් යව්වා ඒ පැත්තට ගිහලා ගොඩ බාන්න කියලා. ඊට පස්සේ මේකේ මේ බොහොම ලස්සනයි. දැන් මේ ගොඩින් ගිය පාර යන්න ඕන කෝට්ටේ ඉඳලානේ. හරි, මං හිතන්නේ අපේ මේ 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 යුද මාර්ගයක් ගැන පළවෙනි පරාක්‍රම බහු රජතුමාගේ කාලෙදී තියනවා මේ ඒ පහර දෙන්නු සටන් කරපු පාරවල්. විජය බහු රජතුමා ගැන කාලේ කියනකොටත් කියනවා මේ මෙන්න මේ තැන් වලින් ගියයි කියලා. හැබැයි අපිට පේනවා මේ හයවෙනි පරාක්‍රම බහු රජතුමාගේ කාලෙදී ඉතාම පැහැදිලිව ඒ ගොඩබිමින් යාපනයට යන්න පුළුවන් පාර මොකද්ද කියන එක ගැන සඳහන් කරලා තියෙනවා. ඒක හරි වැදගත්. මං හිතන්නේ අපි දරුවන්ට ස්කෝල්වල එහෙම උගන්වන්න ඕන මේ වගේ දේවල්. ඒකේ තියෙන උපාය මාර්ගික වැදගත්කම, මේ පාරක් ඇයි තෝරගත්තේ, අපි අර එකපාරක් කිව්ව නිසා සැලනිනි සන්දේශේ ඇයි මේ නිකන් අල්ලපුවත් වගේ තියෙන කැලණියට මෙච්චර වටයක් ගහලා ඉවරලා සැලනිනිය ගියේ කියලා. ඒක දේශපාලන කාරණයක් කියලා. දැන් අතවශ්‍යයෙන් මේ වගේ තොරතුරු දරුවන්ට ගන්නවම අපි කියමු මේ වාහන දරුවෙක්, මේවට ආශ කරන දරුවෙක් ඉංජිනේරුවරෙක් වෙනවා. ඒ කියන්නේ එයා මහා මාර්ග පිළිබඳ ඉංජිනේරුවරෙක් වෙන. දැන් එයා කවදා හරි දවසක යෝජනා කරා අපි මේ පාර මේම තිබුණාම අපි ඇහුවා පොඩි කාලේදී මේවා. දැන් මේකට කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකක් ලියන එක්කෙනෙක්ටත් උනත් හරි අපූර්ව දෙයක් නිසා මේ රපුමල් කුමාරයා යාපපන්න ජය ගන්න ගියේ පාර කියලා. පාර මොකද්ද කියන එක. හරි. ඉතින් ඒක ඊටාම පැහැදිලිව කියනවා. කොන්ත ගන්තොටින් පිටත් වෙන්නේ. කොන්ත ගන්තොට, කැලණිය, වත්තල, මාබෝව, අලුබුම්වල, ඊට පස්සේ කිඳිගොඩ, මිගමුව, තෝප්පුව, මේ අපි දන්න ගම් දන්නේ තෝප්පුව, මාරවිල, හලාවත, මුන්නේශ්වරම්, ඊට පස්සේ තම්මැන්නාව, පුත්තලම, පොම්පරිප්පු, මුවදොරගම, මුසලි, මන්නාරම, විල්පත්තු පැත්තෙන් යන්නේ. විල්පත්තු පැත්තෙන් යන්නේ පාර යාපනයේ තියෙන පාර. කියන්නේ ඒ හය මාර්ගයේ පැත්තෙන් මේ පාරෙන් යන්නේ. එතකොට මොකද බඩු මුට්ටු ටික මූදෙන් යනවා. ආ මූදයිනෙන් තමයි එන්නේ. මේගොල්ලෝ යනවා මූදයින පාර දිගේ. හරි, දැන් පොම්පරිප්පු අපි දන්නවනේ. ඒ කියන්නේ ඔහොම දැන් වත්තල පැත්තෙන් එහෙම යනකොට නැව් ටිකට එන්න පුළුවන්. කොළඹ ඔය මීගම හලාවත පැත්තෙන් එන්න මන්නාරම් පැත්තට එන්න පුළුවන්. ඒත් මේගොල්ලෝ මේකත් සමාන්තර කරගෙන දැන් මේවා අර හමුදා උපාය මාර්ග ගැන ඉගෙන ගන්න අයට මේවා ඉතින් අද දේ තියෙනවත් එක්ක සමහර සංසන්දනය කරන්න පුළුවන්ුත් ඇති, බැරිකමුත් ඇති. නමුත් මේ විදිහට ගියා කියන එක ඉතින් මුන්නේසරමට ගිහිල්ලා ඊට පස්සේ පොම්පරිප්පු, ඔව් පොම්පරිප්පු ගිහිල්ලා පොම්පරිප්පෙන් තමයි ඊට පස්සේ යන්නේ මුවදොරගම මන්නාරම. මන්නාරමට ගිහිල්ලා ඊපර තියෙනවා අක්කාල මක්කම කියලා මගන කියන තැන වෙන්න ඇති. ඔය මක්කම මීවටු පටුන ජාවක කෝට්ටේ. ජාවක කෝට්ටේ කියන්නේ එලිෆන්ට් පාස් අද අලිබං කඩ. ජාවක කෝට්ටේ උප්පූර් යාපනය. හරි, එතන ගියා. එතකොට මේක බලන්න කොහොමද කියලා මේ සටන් මාර්ගයේ දැන් මේගොල්ලන්ට යාපනයට ඇතුල් වෙන්න නම් අර චක්‍රවර්තී යාපනයට ඇතුල් වෙන්න නම් ජාවක කෝට්ටේ තියෙන අලිමංකඩ ජය ගන්න ඕන. එතකොට අත්‍යවශ්‍යම මේ ගිහිල්ලා සපුමල් කුමාරයා පළමුවට සටනට මුණ දෙන්න උනේ අලිමංකඩ. මේ ඓතිහාසික සිද්ධි නේද? බලන්න අපිට සටන් ගැන කියනකොට අලිමංකඩ සටන අමතක කරන්න බෑනේ. ඛේදවාචකයක් වුණානේ එතන විශාල. හරි, සටන කවුරු දෙනවද කියන එක නෙමෙයි ප්‍රශ්නේ. නෙමෙයි ප්‍රශ්නේ. ඔව්. ඒක කවුරු දෙනවත් එතන තියෙන්නේ මිනිසුන්ට එරෙහිව මිනිසුන් විසින් කරන දෙයක්. අපි වාගේ කරන්නේ. කොයි පැත්තෙත් විශාල ප්‍රමාණයක් මරිච්ච දන්නේ අලිමංකඩ කියන්නේ නේද? ඒ කියන්නේ මරණය තේරෙන්නේ එක්ක මරණය අභියසෙ ඉන්න ඕන. මරණයට මුණ දුන්නට පස්සේ ඒක තේරුම් ගන්න කෙනෙක් නැහනේ. මරණය අභියසට ගිය කෙනෙකුට මරණය හොඳට වැටහෙනවා. මරණයේ අයිතිකරුටවත් මරණය තේරෙන්නේ නැහැ. මරණය තේරෙන්නේ මරණය අභියස මරණය දකින්න කෙනාට. ඒ නිසා මරණය කොයිතරම් සිත් සතන් තුළ සන්ත්‍රාසයක්
ඇති කරනවාද කියන එක, කාංසාවක් ඇති කරනවාද කියන එක, බලාපොරොත්තු බිඳ වැටෙන මානසිකත්වයක් ඇති කරනවාද කියන එක, ඒක පසක් කළොත් විතරයි මේ යුද්ධය ගැටුම කියන එක ගැන මිනිසුන්ට සංවේදී වෙන්නේ. ඉතින් ඒ නිසා මිනිස්සු ශිෂ්ටාචාර ගොඩනගාගෙන ආගම් දර්ශන බිහි කරගෙන මේවා අවම කරගන්නයි මහන්සි ගත්තේ. ඉතින් ආගමක් පාවිච්චි කරන්නක වැරදි ගැටුමක් හදන්න, ඒකයි අපි නිතරම කියන්නේ නේද, දර්ශනවාදයක් පාවිච්චි කරන නරකයි ගැටුමක් නිර්මාණය කරන්න. ඉතින් කෙසේ හෝ වේවා මේ සප්මල් කුමාරයා ගියා. ගිහිල්ලා ජාවක කුට්ටිදී ලොකු සටනක් ඇති වුණා. ඒ සටන මේ පේන හැටියට ඒ ජාවක කෝට්ටේ, අපි දන්නවා ජාවක කෝට්ටේ කියන එක කොයි චන්ද්‍රබානුගේ කාලේ ඉඳලා තියෙන එකක්. ජාවක කෝට්ටේ, හරි, ජාවක කියලා කියන්නේ මලය අර්ධ ද්වීපේනේ. ඉතින් ඒ ජාවක කෝට්ටේ කියලා නම දැම්ම එතන ලොකු බලකොටුවක් තියෙන්න ඇති. අපි කාටත් මතකයිනේ යාපනය පැත්තට යනකොට බලකොටු කීයක් තිබුණද කියලා, ඉස්සර දන්න කාලේ නේද, ඒගොල්ලන්ට පෙන්නලා අවසර අරන් යන්න උනේ. ඒ වගේ එහේ ජාවක කෝට්ටේ තිබුණා. කෝට් එක යන්නේ නැතේකනේ, කොටුවක්, කොටුවක් කියන්නේ බලකොටුවක්. ඉතින් කොහොම හරි මේ 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 ජාවක කෝට්ටේ අරගෙන හිටියේ විජයනගර හමුදාවක්. විජයනගර කියලා කියන්නේ ඉන්දියාවේ විජයනගර කියලා විශාල අධිරාජ්‍යයක් තිබුණානේ, විජයනගර අධිරාජ්‍යය. ඉතින් මේ ඒ විජයනගර වලින් ආපු කණ්ඩායමක් තමයි ඒක බලය තහවුරු කරගෙන හිටියේ. කියන්නේ ආර්ය චක්‍රවර්තීට සේවය කරපු කණ්ඩායමක්. ඉතින් ඒකේ සංයුතිය දිහා බැලුවොත් එම මේ අය මේ කන්නඩි හමුදාවක් කියලා තමයි කියන්නේ. කන්නඩි කියලා කියන්නේ කර්ණාටක. කන්නඩි කියන්නේ මේ කන්නඩි ඇහැට දාන කන්නඩි නෙමෙයි, මේ කර්ණාටක. සමහර මේ කන්නඩි කියන වචනේත් එහෙම ආවත් දන්නේ නැහැ නේද? ඒක හොයලා බලන්න කොහොමද කියලා. කන්නාඩිය කියන වචනේ එන්නේ ඒක ඒක අපේ සිංහල ඌරුවට තියෙන වචනයක් නෙමෙයි, ඒක ද්‍රවිඩ භාෂාවේ ඌරුවක් තියෙන. ඉතින් මේ කන්නාඩි හමුදාවක් එක්ක තමයි සපමල් කුමාරයාට සටන් කරන්න සිද්ධ වුණේ. ඇත්තෙම දැන් අපි මොහොතකට කලින් කියපු ඒ පාර, කෝට්ටේ ඉඳලා යාපනයට යන පාර කොහෙන්ද හොයාගන්නේ කියලා කෙනෙක් අහන්න පුළුවන්. ඔබ කෝකිල සංදේශයේ අරගත්තොත්, කෝකිල සංදේශයේ මේ කෝකිලයා යන පාර යාපනයට. ඉතින් අපි දන්නවා කෝකිලයා යන්නේ උඩින්නේ. ඉතින් කෝකිලයාට යන්න පාර කියන්නේ කෝකිල සංදේශයේ ලියපු කතුවරයා දන්න පාර. ඉතින් ඒ පාර තමයි සප්මල් කුමාරයා යාපනයට ගියේ. ඉතින් කෝකිල සංදේශයේ හදාරන කෝකිල සංදේශයක් හොයාගෙන කියවුවොත් ඔබට ලස්සන කවි පොතක්, ලස්සන කවි පොතක්. කෝකිලයා කියන්නේත් බොහොම ලස්සන සතෙක්. ඉතින් මේ කෝකිල සංදේශයේ ඉතාම පැහැදිලිව කවියෙන් මේ මාර්ගය ගැන සටහනක් තියෙනවා. ඉතින් ඇත්ත වශයෙන්ම අපි උගන්වන්න ඕනේ අපේ ඓතිහාසික භූගෝලය. ඒක හිස්ටොරිකල් ජියෝග්‍රෆි කියලා එකක් තියෙනවා. ලෝකේ එහෙම ශික්ෂණයක් තියෙනවා. ඉතින් අපි අපේ දරුවන්ට දැන් මේ නුවන් අපි බැලුවොත් මේ කුඩා රටක්නේ. මේ කුඩා රටේ මේ රටේ පුරවැසියෝ දරුවෝ කී තැනකට ගිහිල්ලා තියෙනවද දැකලා නැහැ. දැන් අපි පහුගිය දවසේ රක්ෂාවට යනකොට අපි කතා කර කර ගියේ ඒකනේ. මේ අපි මෙහෙම ගිහලා දොළොස් භාගයට ගිහිල්ලා නේද, අම්බුලුගල හරහා අපි කතා කර ගියේ මේ වගේ පළාත්වල මේ රටේ කී දෙනෙක් ඇවිල්ලා තියෙනවද. ඉතින් මේ රටේ ඓතිහාසික භූගෝලය ගැන ඒව පාසල්වල උගන්වන්න ඕන. ඒ උගන්වනකොට තේරෙන්නේ මේ පළාත්වල තියෙන සම්පත්, රාජ්‍ය වර්ෂ නෙමෙයි ඓතිහාසික කියලා උගන්වන්න ඕනේ. ඒවයි තියෙන සම්පත් මොනවද නේද, වගා කළ හැටි භෝග වර්ග මොනවද. ඉතින් ඒ නිසා අපි ඊළඟ කොටසේදී ඊළඟ විරාමයක් ගන්න වෙනවා සර්. අපිට ලියන්න net fm තමල් පෙට්ටිය 2045 කොළඹ. ඒකම අපිට ඊමේල් එවන්න, අපිට කමෙන්ට්ස් කරන්න, YouTube එකෙන් බලනවා නම් මේ ඔක්කොම ඩිස්ක්‍රිප්ෂන් එකේ පළ කරලා තියෙනවා. අපි යනවා විරාමයකට. විරාමෙන් අනතුරුව නැවතත් unlimited history සමග ඊළඟ කොටසට මෙතනින් යන්න.